බෝවන් අතදිනේදී අපි ඔබට ගෙන එන්නට යන්නේ දෙදස් විසිතුන වර්ෂය අලුත් අවුරුදු චාරිත්‍ර ටික කොහොමද දිලතිෙන කාරණාව. අලුත් අවුරුද්ද උදාවෙන්නට ඉදිරි කාලයක් තිබියේදී අපි ඔබට මේ වැඩසරහන පළවිනිටම ගෙන එන්නට සූදානම් වෙන්නේ. අපි බැලුවොත් එහෙම පලවෙනි චාරිත්‍රය විදිහට නව සඳ බැලීමට තමයි කාරණ ගොඩු වෙන්නේ. නවසඳ බැලීමේදී අභිනව චන්ද්‍රර්යට නව සඳ බලන්නට තියෙන්නේ මාර්තුමාසේ විසිතුම්වෙනිද. අිනව සූර්්‍යර්යට නව සඳ බලන්නට තියෙන්නේ අප්‍රේල් මාස විසිතුම්වෙනිදා. එකැන්නේ අලුතැෙන් එන චන්ද්‍රයාට අදාළ වකවානුව. අලුතැගෙන සූරයට අදාළ වකවනුව තමයි මේ සඳහන් වෙන්නේ නව සඳ බැලීමේ චාරිත්‍රය සඳහා. ඊළඟට අපි කතාබහ කරන්නේ පරණ අවුරුත්ත සඳහා ස්නානය කිරීම කටයුත්ත කොහොමද දිල ඉන්න ගෙනත්ද. අපේල් මාසේ දොලොස්වනිද කොහොඹ පත් යුෂ මිස්්‍ර නානුගා ඉ දේවතා අනුස්මරණය කොට තමයි මේ කටයුත්ත කරන්නට තියෙන්නේ. රදු උදාව අපපේල්මාසේ දා හතරවෙදා දාහතරයි පනස් නමේට අපර භාගේද කියන්නේ එක සිද්ධ වෙනවා. එතකොට පුුණ්‍ය කාලේක නමදානය යොමුකරුත් අපපේල්මාසේ දා හතර වනිද පෙරවරු අටයි පනස්තුනට එක කියන්නේ පූර් භාග කෙනෙ එක. අන්න ඒ කාලිදි තමයි ආරම්භවැනිදිි ඉට කලින් ඔබ ඒ කටයුතු කරලා සූදානම් වෙලා ඉන්නට ඕනි පුුණ්්‍ය කාලය උදාාවෙනවා ඉළඟට ආහාර පිසීම අපර පුුණ්‍ය කාලේ තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. එදකොට පුර පුුණන කාල පරපුුණ කාලක කොටස එකක් බදෙනවාන්නේ උන අපරපුුණ් කාල කොට සේදී අපිල් මසි දා හතර වෙන්ද පස්වර් වේ තමයි මේ කටයුත සිද්ධ වෙන්නේ. පහලබයි විසි නමයට තමයි මේ නැකත යෙදන්නේ. විචිත්‍ර වර්ණය දකුණු දශාව බල දීකිරි මිස්්‍ර කිරිබතක් සල විළඳ මිස්ට්‍ර කැවිලි තමයි. එ කරන්නට ඔබට පවතින්නේ. ඉළඟට අපි කතාබහ කරන්නේ වැඩ ඇල්ලීම ගනුදනු කිරීම ආහාර අනුභාවය කියන චාරිත්‍ර ති මේ කච්ච දෙන්නේ අපර පුුණ්්‍ය කාලයේදී. කොහොමද මේ කටයුත්ත සිද්ධ වෙන්නේ අපේල් මාසේ දා හතරවෙනිදා. අපරභාග දා හතයි පහට විචිත්‍රවර්ණය තමයි වර්ණ විදි සඳහන් වෙන්නේ විචිත්‍ර වර්ණය කියලා ගැන වර්ණ කිහිපේක එකතුව කියන එක. එතකොට දකුණු දිශාව බලා ආහාර අනුභාවය ඔබට සිදුකරන්නට පවතිනවා. ඊළඟට ඉතාම වැදගත්වන චාරිත්‍රයක් තමයි හිසතෙල් ගෑමේ චාරිත්‍රය. ඉතින් හිසතෙල් ගෑමේ චාරිත්‍රය කොහොමදේ දිල තියෙන්නේ මොකටදමේ හිසතෙල් ගාන්න අවුරුද්ධෙන් පස්සේ. තෙල් ගන්නන්නේයඒ කියන චාරිත්‍රය ඔබ හිතන්නට ඕනි. මේ අලුත් අවුරුදු දවනට පස්සේ එළඹෙන ඉදිරි වර්ෂයක කාලසීමක යැන ඉළඟ අවරුද්දේ ඒ කාලසීමාව දක්වා. අපිට වඩාත්ම වැදගත්වන මේ නිරෝගී සුවය ලබන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගන්නය තමයි මේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයට යොම්වෙන්නට ඕනිකමත් තියෙන්න්නේ. ඉතින් ඒ නිසා ඉතාමත්ම වැදගත්වන චාරිත්‍රයක් බවට අලුත් අවුරුද්දේ. මේ සිහිය තබාගෙන එ සිහියෙන් යුතුව කටයුතු කරන්නට ඕනි කියනකාරන්නේ වැදගත්. අපේල්මාසයේ දාසයවෙනිදා පූර් භාග නමයයි හතලිස් එකට එකැන පෙරවරු නමයයි හලස් එකට. තඹ වර්ණ දකුණු දිශාව පල. ඉම්ඹුල් පත්‍ර යුෂ මිශ්‍ර නානු හිසට ඉඹුල්පත් පයට නුගපත් තබා තමයි මේ සුවිශේෂයේ. ය නතන් හිස්සතෙල්ගෑ මේ චාරිත්‍රය ඔබ විසින් ස්ට සිද්ධ කරන්නට අවශ්‍යතාවය පවතින්නේ. ඊළඟ චාරිත්‍රය තමයි රැකී රක්‍ෂා සඳහා පිටත්ත යාම ඉති රැකී රක්ෂා සඳහ පිටත්වයාමේ චාරිත්‍රය ගැන කියනකොට ඇතැම් වෙලාවට තියෙන අවශ්‍යතාවයන් නිසා රැකයාමේ අවශ්‍යතාවය නිසා විවිධායට මේ චාරිත්‍රය ඉස්ටසිද්ධ කරන්නට අපහස්සයි වර්තමානයේද ප්‍රායෝගික නමුත් ඔබ ඒ රැකියාව සඳයිකෙනන ඔබ අලුත්තවුරුද්ධෙන් පස්සේ පළවිනිියතම රැකියාවට යන්න ඔබ ආදායම් උපේෙන තැනට යන් ඉතිං ඒක ඉතාමත් හොඳ වෙලාවක කරන එක තමයි වැදගත්ව නිතින් මේ චාරිත්‍රයක් විදිර මේ චාරිත්‍රයේ ඉදිල තින්නේෙ ඔන්න අපේල් මාසේ දා හත්වෙනිදා. පූර් භාගිකට පෙරවරු හයයි විසි අටට දකුණු දිශාව බලා වර්ණය විදිහට සැරකෙන්නේ සුදු පාට වර්ණය. ඉඟට තවත් චාරිත්‍රයතින පැළ සිටුවීම කියන කාර්යට අපගේ ඒ ශාක පරම්පරාවන්ගේ පැවැත්ම ඉදිරිටශ්‍රාක ප්‍රජාන්ගේ තහවුරුවීම සමගම ආහාරය දිගතු්‍රගටම පැවතීම ඉති ඒවා අපිට වැදගත්වනො මේ පැළසිටවීමේ චාරිත්‍රය හා සහ සම්බන්ධ වන දේවන නිසා. ඉතින් ඒ චාරිත්‍රය ඉදිර තියෙන්නේ අප්‍රියල් මාසේ විසිවෙනිද පූර්භාග පෙරවරු හයයි තිස් අටට දිශාවිදිහට නම් කරන්නේ නැගෙනහිර දිශාවවර්ණය විදිහට රන්පාට් තමයි සැලැක්කෙන්නේ. ඉතින් අපි ඔබට ඉදිරිපත් කරේ මේ දෙදස් විසිතුන අලුත් අවුරුද්ධට අදාළව අවුරුදු චාරිත්‍ර ටික කොයි ආකාරයට පෙළගැහෙලා තියෙනවාද කියෙන කාරණාව. ඉතින් දැ මේ වගේ තියෙන සුවිශේෂී වැදගත්කම් එකින්න එක පවතිනවා දැ නවසඳ බැලීම ගත්ත්‍ර පස්සේ. ඒ නවසඳ බැලමින් අලුත් සඳක් දැකීම තුළ. අලුත් ඉරක් දැකීම තුළ බොහම ජවසම්පන්නම ඉදිරි අවුරුද්ධ කත කරන්නට අවශ පස්සූබිම ශක්තිය නිර්මාණය කරවා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. පරනෞුද්ධට ස්නානය කරන එකේදී. නව අවුරුද්ධ සඳහා හොඳ සූදානමක් ලබා ගැනීම. නව අවුරුද සඳහා පවිත්‍රවය කටයුතු කරන්නට ඒ වපසරී වඩ නගා ගැනීම කටයුත්ත තමයි ප්‍රධහනුව සිද්ධ වෙන්නේ. ඇමතර පොන්නෙ කාල කාල සීමාවේදී. අපගේ පින් දැහැමි කටයුතු ඒ අශුභයන් ක්‍රියාක අශුභ ශක්තින් ක්‍රියාක නවස්ථාවේදී. අපි කොහොමද දැහැමිව ඒ අසුභ ශක්තින් නොලතින අශුභ කාරි භාවේ දරාගනෙ කටයුතු කරන්නේ කියෙන පසුබිම තමයි තුළ. නිර්මාණය වෙන්නේ ඉතින් ආහාර පිසීමේදී. අපගේ ආහාරය තමයි අපගේ ප්‍රධානදේ අපගේ බඩගින්න අපගේ බඩගින්න ඒ ලිපේ ගින්දරත් එක්ක නිමල දාන සුවිශේෂී අස්ථාවට එළැවෙන්නට සූදානම් වෙන අවස්ථාව ආහාර පිසී විතින් ඒකට සුදුසු ආහාර වර්ගය ඉට ගුණදායි වන ඊට දිනයට ගැලපෙන් ඒ නැකත්වොල්ට ගැලපෙන ආහා වර්ගයන් පිළියල කරලා තමයි ඒ සුවිශේෂී වර්ණයේඒ දිනයටට සවබදායි පල දෙන වර්ණයක්ත් එක්ක එකටෙත්ත ස්ට සිද්ධ කර. එතකට වැඩ ඇල්ලීම ගණ දෙු කිරීම ගැන බලද්දි. විශේෂයෙන්ම අපි ඒ අලුත් අවුරදේ පල්ලන පළවෙනි රාජකාරය, පළවෙනි ජොබ්බ එක කරණඩියයන්න. ඉතින් ආදා අයන් උපයන්නට පටන්ගන්න තැන ඒ තැන හරියට කරන්න අවශ ශක්තිය දහෙහි ගොඩනඟා ගැනීමක් තමයි ඒ තුළ පවතින අතාර්ථය බවට පත් වෙන්නේ. ිතෙල් ගෑම අපි සඳහන් කලාවගේ නීරෝගී සම්පන්න භාවය පවත්වා ගැනීම කියන කාරණට වඩාත් ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. ඉතිං අදදිනයේදී අපි ඔට ඉදිරිපත් කනුල අද දෙනිදස් පි සිතුන අලුත් අවුරුදු නැකත්සිට ඒයා කාරයට නිමාවට පත්වෙන ඉතිං ඔබට පුළුවන් මේ පිළිබඳව තව ටත් විධ දේවාල් තිනන් කමෙන්ට එකක් විදිර අපිට එවන් නිට අමතරම චනලක ස්‍රය කරන්න තමතක් කරන්නට එපා ඔබල දිගටම නැදිීසිට ඔබට අවතව වටිනා විඩියෝවන් බලාලන්නට පුළුවන්කම තිනෙතිමබගේ ජෝතිශ්‍යයමයි කටයුතුත් අවශ්‍යදාවයක් තින අයට ඒතිේෙග ගන්න සාතික පත්‍රයල් ලබාගන්න සාතික පත්‍ර පාටමනාවට සබන්ධ වන්න පුළුවන් ඉතමත වාස්තු විද්‍යාව ගෙන ගෙනගන්න කැමතිකකාට වස්තු විද්‍යා පාටමනාවවටත් සබඳධ වන්න පුළුවන් එකත්කේද්‍ර හදාගන්න බලාගන්න පුළුවන්ති රේදිස් වෙන වත්සවන්ගේ පාවිච්චි කරල. එන අදදිනටි සමු ගෙනයනවා අයිබෝන්.